දැන් කොරෝනාවේ දෙවනි වටේ ආරම්භ වෙලා. ඇමරිකාවේ තියෙනවා. චීනේ කිව්වා වුහාන් වලින් පස්සේ කොරෝනා නැහැ කියලා. දැන් බීජින් නොකට තියෙනවා. ට්‍රම්ප් ජනාධිපතිතුමා කිව්වා අපිට කොරෝනා ප්‍රශ්නයක් නෙමෙයි කියලා. දැන් මහින්ද ලක්ෂයක් 125,000ක් විතර එහෙම ඇරිලා තියෙනවා. ඉන්දියාවේ බලන්න පළවෙනි වටේ ආණ්ඩුව පාලනය කරලා දැන් දෙල්ලි නුවර, චෙන්නයි වල, මුම්බායි වල හැම තැනම පැතිරිලා. ඉංගලන්තේ ආපහු ඇවිල්ලා ලෙස්ටර් නගරේ වහලා දාලා. යුරෝපයේ සමහර තැන්වල ආපහු එනවා. මේ වෛරසය කුමක්ද කියලා අපි දන්නේ නැහැ. WHO සංවිධානයෙන්ම කියලා දෙන මේක යලිත් වෙනවා. මේක ඉවුරුනා කියලා හිතන්න එපා. මේකයි අපි කියන්නේ දැන්වත් පටන් ගන්න පරීක්ෂා කිරීම. ටෙස්ටිං ඇන්ඩ් ට්‍රේසින්. පරීක්ෂණ කරන්න කොහෙන්ද ආරම්භුනේ කියලා හොයාගන්න. ටෙස්ටිං ඇන්ඩ් ට්‍රේසින් කරන්න ඕමනයි. මුදල් නැහැ කියන්න එපා. මම එදා කිව්වා WHO ප්‍රකාශයෙන් පස්සේ අපිට ඩොලර් මිලියන 230ක් හම්බුණා කියලා. සෞඛ්‍ය අමාත්‍යතුමිය කිව්වා නෑ WHO එකෙන් දුන්නේ අපිට ඩොලර් මිලියන 1.9ක් කියලා. සෞඛ්‍ය මුදල් තියෙන WHO එකේ නෙමෙයි. ඒ මුදල් දුන්නේ වෙනත් අංශවලට. ඒ මුදල් දුන්නා ලෝක බැංකුවට. අපිටත් හම්බුණා. යුරෝපෙන් හම්බුණා. අනික් රටවලින් හම්බුණා. මම ඊට පස්සේ ලයිස්ට් එකක් දුන්නා. මම දැනට අපි හොයාගෙන තියෙනවා ඩොලර් මිලියන 200ක්. මට කියන්න හරි ගන්න 230ක් නෙමෙයි නම් 200ක් නම් 200 කියලා පිළිගන්නම් 250ක් නම් 250ක්. ඊළඟට අපිට ලැබුණේ බාණ්ඩේ මිල දීලා තිබුණා. දැන් කෝයේ සල්ලි? ඇයි මේ උපකරණ ගත්තේ නැත්තේ? ඇයි මේ පරීක්ෂා කරන්නේ නැත්තේ? ඇයි මේව යෙදී සිටින අයට? සෞඛ්‍ය සේවයේ ඉන්න අයට? ඒ වගේම මෙතන තියෙන මේ හමුදාවට අර ආරක්ෂා සඳහා වුමනා ඒ ඇඳුම් කට්ටල ගෙනත් දුන්නේ නැහැ. පුළුවන්ද තව මාස දෙකක් යන ත්‍රිරෝද රථවලට ආදායම් නැද්ද? පුළුවන්ද සිල්ලර කඩේ ගෙනියන්න? මේ වෛරසය අපි නැති කරන්න අපිට පුළුවන් මේක කරන්න. උනන්දුවක් වෙන්න. සාතිකයක් නැහැ. වෙන එකක් තියා මම අහනවා මේ දුන්න මුදල් වලට මොනවද උනේ කියන්නේ? කීයක් හම්බුණාද? මිලියන 200ක් හම්බුණාද? 230ක් හම්බුණාද? 250ක් හම්බුණාද? ඇයි බඩු මුට්ටු ගත්තේ නැත්තේ? මුකක්ද මුදල් වලට ගියේ? දැන් අපිට අහන්න දෙන්නේ කොරෝනා නෙමෙයි, මුදල් වලට මොකක්ද උනේ කියන්නේ.